Mama gue nanti kirim dia nih. Pesan simple tense kita pak kata. Pesan simple tense kita tense itu sama emang kirim dia nih. Atau mungkin mereka kita ama berbeda hard mah. Api mungkin ini negara ini mungkin mau berarti agan ini. Jadi tapi kan mereka dia ini dia ini yang sama wasta itu mungkin mereka hard sih kerana berubah. මෙතන දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ප්‍රසන් සිම්පල් ටෙන්ස් කියලා මෙතන ටයිප් කරලා තියෙනවා ඊට පස්සේ ඒ වාක්‍ය රටාව හැදෙන විදිහ තියෙනවා සබ්ජෙක්ට් එක තියෙනවා ඊට පස්සේ ප්‍රසන් සිම්පල් වර්බ් එනවා ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක එනවා right ඒක දැන් මම ඔයගොල්ලන්ට මේ වාක්‍ය රටාව හැදෙන විදිහ කියන්න කලින් පොඩ්ඩක් විස්තරයක් කරන්න ඕන ඒක හොඳට අහගන්න මොකද ඉතාමත් වැදගත් මම මේ කියන දේ ඉතාමත් වැදගත්. එතකොට අපි මේ මේ මම මේ කියන ටික හරියට ඔයගොල්ලන්ගේ හිතට දාගත්තොත් මේ විදිහේ වාක්‍ය ඕන තරම් උඹලන්ට හදාගන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. ඒක නිසා මේක මොකට හිතට දාගන්න. මතක තියාගන්න දැන් අපි ක්‍රියාපද තියෙනවනේ, verbs තියෙනවනේ. ඔය ක්‍රියාපද වලක් තියෙනවා ඒකවචන ක්‍රියාපද, බහුවචන ක්‍රියාපද කියලා තියෙනවා. අපි නවුන්ස් නාම පද ගැන කතා කරමු ඒක වචන බහුවචන තියෙනවා කියලා අපි දන්නවානේ එතකොට ක්‍රියාපද වල ඒක වචන බහුවචන තියෙනවා එතකොට ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනෑම ක්‍රියාපදයක අපිට හම් වෙන ඉස්සරම හම් වෙන කියන්නේ තියෙන ෆෝම් එක පළවෙනි අවස්ථාව තියෙන්නේ බහුවචන රූපයෙන් මොකද තියෙන්නේ බහුවචන රූපයෙන් තමයි බහුවචන අවස්ථාවෙන් තමයි ඕනම ක්‍රියාපදයක් තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට සෙල්ලම් කරනවා කියලා කියන්නේ verb එක ක්‍රියාපදය වුත් play කියලා කියන්නේ play කියලා කියන්නේ බහුවචන ක්‍රියාපදය. ඊට පස්සේ කනවා කියලා කියන්නේ ක්‍රියාපදය කිව්වොත් දැන් මොකද verb eat. ඒකට ඒක බහුවචන අවස්ථාවෙන් තියෙන්නේ. ඒ කියන්නේ හැම ක්‍රියාපදයක්ම තියෙන්නේ බහුවචන අවස්ථාවෙන්. එතකොට අපිට ඒවා ඒකවචනෙට හරව ගන්න පුළුවන්. අපිට ඒවා ඒකවචනෙට අරව ගන්න පුළුවන් s දානවා සමහර වෙලාවට සමහර වෙලාවට අපි es දානවා සමහර වෙලාවට අපි ies දානවා right එතකොට ඒක ඒක තීරණය වෙන්නේ ඒ අපිට තියෙන ක්‍රියාපදේ අනුව දැන් මම මේ කතාව කියන්නේ මොකටද මොකද දැන් අපි මේ සරල වර්තමාන කාලේ සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වාක්‍ය හදනකොට අපි දැන් උක්තයට අනුවනේ ක්‍රියාපදේ තියන්නේ කියන්නේ ඉස්සරහට එන දැන් ක්‍රියාව කරන එක්කෙනාට අනුව තමයි ක්‍රියාපදේ අපි දාන්නේ. එතකොට අර ක්‍රියාව කරන එක්කෙනා ඒකවචන නම් ක්‍රියාපදෙත් ඒකවචනයෙන් තියෙනවා. ක්‍රියාපද ක්‍රියාව කරන එක්කෙනා බහුවචන නම් එතකොට ක්‍රියාපදෙත් බහුවචනයෙන් තියෙනවා. ඒකට අමතර වෙනස් වෙන එක දෙකක් තියෙනවා. මම ඒගොල්ලන්ට ඒක පැහැදිලි කරන්නම්. එතකොට මේ මේ බලන්න ගුහම් මේ විස්තරය මෙතන කියලා තියෙනවා. මේ බලන්න බේස් ෆෝම් ක්‍රියාපදයේ මූලික රූපයේ මූලික අවස්ථාව කියලා මේ මා ඔයගලන්ට දැනගන්න මේ වාක්‍ය ක්‍රියාපද ටිකක් මෙතන දීලා තියෙනවා play stay obey try marry study kiss push teach mix go come eat bring කියලා නම් ඔන ක්‍රියාපද ටිකක් අපිට හම් වෙන ක්‍රියාපද ටිකක් තියෙනවා ඒවට දැන් මම මෙතන මෙතන මොකද කරලා තියෙන්නේ බලන්න දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ singular plural කියලා බෙදලා තියෙනවා එතකොට මේ බේස් ෆෝම් ගමනේ අපිට හම් වෙන පළවෙනිම හම් වෙන ක්‍රියාපද මේ ටික තියෙන්නේ තේරුණා ඒ ටිකම තමයි ප්ලුරල් සයින් එකට බහුවචන පැත්තට එන්න තියෙන්නේ උගලන්ට තියෙන්නේ මේ මේ ටිකමයි තියෙන්නේ ඉස්සරහා තියෙන ටිකමයි ඒ කියන්නේ ක්‍රියාපදයේ මූලික අවස්ථාවට ඇවිල්ලා තියෙන ටිකම තමයි මෙතන තියෙන්නේ එතකොට ඒ කියන්නේ බහුවචන අවස්ථාව එතකොට දැන් බලන්නකො ඒක වචන වෙන්නේ කොහොමද කියලා ඉවරලා මේ මේ ප්ලේ කියන එකට s අකුරක් එක්කම වෙලා තියෙනවා එස් අකුරක් විතරයි ස්ටේ කියන එකට එස් අකුරක් එක්කම වෙලා තියෙනවා ඔබේ කියන එකට එස් අකුරක් එක්කම වෙලා තියෙනවා එස් අකුරක් විතරයි ඇවිල්ලා තියෙන්නේ ඒක වචනෙට හරිනුනේ එතකොට මේ බලන්න මේ අන්තිම y අකුරට කලින් බබල් අකුරක් නේ තියෙන්නේ a e i o u අකුරු පහෙන් එකක් තියෙනවා ඒක නිසා අපි දාලා තියෙන්නේ මේ s මේ වගේ අවස්ථාවලදී අපි s විතරයි එක්කව කරන්නේ එතකොට ඔයගොල්ලන් පේනවා try කියන එක මැරි කියන එක ස්ටඩි කියන එක ඒකේ මොකද වෙලා තියෙන්නේ
y අයින් වෙලා ies එක වෙලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ y අයින් වෙලා ies එක වෙලා තියෙනවා. එතකොට ඒක හොයන්නේ මේ අපි ඒක දැනගන්න කොහොමද මෙහෙම එතන y අකුරට කලින් තියෙන්නේ consonant අකුරක්. y අකුරට කලින් තියෙන්නේ consonant අකුරක්. එතන අර vowel අකුරක් නැහැ. ඒ වගේ අවස්ථාවකදී අපි කරන්නේ y අකුර අයින් කරලා ies එකතු කරනවා. හරිද? ඊට පස්සේ මේ kiss කියන එකේ push කියන එකේ teach කියන එකේ mix කියන එකේ go ඒ ක්‍රියාපද මේ ඒව තියෙන්නේ කොහොමද බලන්න. අපි double s වලින් sh වලින් ch වලින් x වලින් ඊළඟින් go එකනේ තියෙනවා මෙතන ක්‍රියාපදයක් අවසන් වෙනවා නම් අපි එතෙන් දෙක කරන්නේ is මොනවද double s වෙන්න පුළුවන් sh ch x මෙතන නම් go එක එහෙමයි එතකොට ඒව අවසන් වෙන්නේ ඒ ඒ මම කියපු අකුරු වලින් අවසන් වෙනවා නම් අපි එතන ඒවා ඒක වචනෙට හරව ගන්න ගානේ අපි es දැන් මෙතන කම් එකේ eat එකේ bring එකේ එහෙම අපි ඒවට දාන්නේ es නිකන් es අපි එකහව ගම සමහර අය එහෙම අපිට පීඩියක් කියලා ගන්න නැහැ එතකොට දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා කොහොමද බහුවචන ක්‍රියාපදයක් ඒක වචනෙට හරව ගන්න කොහොමද කියලා ඒකට හේතුව තමයි මම මේක පැහැදිලි කරන්න හේතුව තමයි මොකද දැන් අපි වාක්‍ය හදනකොට අපිට ඒක අවශ්‍ය වෙනවා දැන් මේ බලන්න මෙතන මන් තියෙන මේ උක්ත පදේ කප්ප පදේ ඒකට අනුව තමයි ක්‍රියාපදයේ දාන්නේ ඔන්න බලන්න දැන් මෙතන වෙන්නේ මොකද කියලා දැන් මෙතනත් මම ඒවා සිංගියුලර් ප්ලුරල් ක්‍රියාපදේ වැටෙන හැටි මෙතන කියලා දීලා තියෙනවා නේ අය දැන් මෙතන මේ අපි මේ අන්තිම ටික බලමු he she it ඔහු ඇය ඒක ඌ ඒවා ඒක වචන නිසා මේ eats කියලා දාලා තියෙනවා eats දේ කියන එක බහුවචන නිසා eat කියලා දාලා තියෙනවා එතකොට eat කියලා කියන්නේ බහුවචන ක්‍රියාපදයක් උඩට ගිහිල්ලා ඔයගොල්ලෝ බලනවා නම් ඒක බහුවචන එතකොට eat කියන්නේ බහුවචන ක්‍රියාපදයක් is eats කියලා කියන්නේ ඒකවචන ක්‍රියාපදයක් එතකොට ඒකවචනේවත් එකනවා මේ දාලා තියෙන්නේ eats කියන එක ඊට පස්සේ දැන් we කියන එක බහුවචනයි ඒක නිසා බහුවචන ක්‍රියාපදයක් දැන් මේ බලන්න you කියන එක බහුවචන පැති තියෙනවා ඔයාලා කියන්නේ ඔයාලා ඔයගොල්ලෝ කියන්නේ ඒක බහුවචන නිසා eat දාලා තියෙනවා හැබැයි දැන් මෙතන you කියන්නේ ඒකවචන අවත් පැති තියෙනවා ඔබ කියන්නේ ඒ you කියන එක විශේෂයි ඒකත් එක්ක අපි හැම වෙලේම දාන්නේ බහුවචන ක්‍රියාපදයක් ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ second person singular වෙන you එකත් එක්ක දාන්නේ බහුවචන ක්‍රියාපදයක්. I කියන එකත් ඒක ඒකවචනේ ඉතින් ඒකවචන පැත්තෙන් තියෙන්නේ ඒකවචනේ. හැබැයි ඒකත් එක්ක දාන්නේ බහුවචන ක්‍රියාපදයක්. ඒක හැම තැනදීම ලෝකික වෙගියත් ඕක අභිනේම ඕන තැනක ඒක හිමම තමයි. ඒක හොඳට මතක තියාගන්න. හරි? එතකොට දැන් මේ මම කියන ඒවා ඔයගලන්ට නැවත නැවත දාලා ඔයගලන්ට බලන්න පුළුවන් ඒකට පැහැදිලි වෙයි. දැන් මෙතන මේ ටික කියලා දෙනවා. වාක්‍ය සාධන විට කර්තෘ පදයේ ඒකවචන නම් ක්‍රියාපද දෙකේ ඒකවචනේ තබන්න IES එකතු කරන්න ඒකවචනෙන් තබනවා කියලා කියන්නේ IES එකතු කරන්න. කර්තෘ පදයේ උත්තේ බහුවචන නම් ක්‍රියාපද දෙකේ බහුවචනෙන් තබන්න. I සහ U සමඟ ක්‍රියාපදයේ බහුවචනෙන් තබන්න කියලා දෙනවා. මම බලන්න එතකොට මේ වාක්‍ය රටාව හදනකොට අපිට හැම වෙලෙම වෙන්නේ ක්‍රියා විශේෂණ පද මේ එතකොට මේ phrases නේදිනවා ක්‍රියා විශේෂණ පද තියෙනවා ඒවා අපිට දාන්න ඕනේ often usually sometimes never always occasionally on mondays twice a week once a year every day මේවා අපිට අපි මේ simple present tense කියන වාක්‍ය රටාවක් අපිට හැම වෙලෙම දැක් ගන්න පුළුවන් මේ කියන ඒවා. රයිට්? ඒකට මේව දාන්නේ අපි සිම්පල් ප්‍රසෙන්ට් එක විතරයි. මේ තමතරව සමානතාවය තියෙනවා. ඒවත් අපිට දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ ඇඩ්වර්බ්ස් ටිකක් මෙතන තියෙනවා. ඒ ටික අපිට යොදා ගන්න පුළුවන්. එතකොට අපි බලමු ඊට පස්සේ ඔන්න බලමු දැන් අපි වාක්‍ය කොහොමද මෙතන හදලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ දැන් මෙතන වාක්‍යයක් උගල හැම වෙලේම මේ ක්‍රියාව කරන එක්කිනා බලන්න. ඒකට අනුව තමයි අපි ක්‍රියාපදය දාන්නේ නේ. He plays. He එකයි ඒක වචනයයි plays එකක් නේ. He plays cricket every day. මේ every day කියන එක ඇවිල්ලා තියෙනවා. බලන්න. We usually wash our clothes on Sunday. We බහුවචනයි. ඒකින්ද wash කියනක බහුවචනෙන් දාගන්න. Usually කියන එක මෙතන මේක තියෙනවා. ඒක අපිට පස්සේ දැනගන්න පුළුවන්. ඔයගොල්ලෝ විශේෂයෙන්ම මේ
ක්‍රියාව කරන එක්කිනාටයි ක්‍රියාපදයේ ගැන අවධානය යොමු කරන්න. The earth moves round the sun. The earth පෘථිවිය. ඒක ඉතින් කොච්චර විශාල වුණත් ඒක ඒකවචනයි. එතකොට ක්‍රියාපදයේ ඒකවචනයෙන් දාලා තියෙනවා. The sun ඒකවචනයි. එතකොට gives කියලා දෙනවා. Gives us light. Wood plots. Devil. නේ. එතකොට wood කියන එක ගණන් කරන්න බෑ. Uncountable noun එකක් හැටියට අපි ගන්නෙ. ඒක නිසා ක්‍රියාපදයේ ඒකවචනයෙන් දාලා. ගණන් කරන්න බැරි නාම පද uncountable නාම පද nouns ඒවා හැම වෙලේම ඒවත් එක්ක අපි දාන්නේ ඒක වචන ක්‍රියාපද. ඒකයි මෙතන plots කියලා තියෙන්නේ. They live in candy. They බහුවචනයි. ඒක live බහුවචනයි. Mr. Pereira never drinks. Mr. Pereira ඒකවචනයි. ඒක drinks කියලා ඉස්සරහට දාලා ඒකවචන කරලා තියෙනවා. Iresha often goes. Iresha goes. මෙතන go නෙමෙයි goes දාලා තියෙන්නේ. Iresha ඒකවචනයි. ඊට පස්සේ auntie comes here on Sunday. right auntie ඒකවචනයි. I get up. I කියන එකත් එක්ක අපි බහුවචන ක්‍රියාපදයක් දාන්නේ. ඒකයි මේ get up කියලා තියෙන්නේ. I get up at 6 a.m. The students borrow. ශිෂ්‍යයෝ කියන්නේ බහුවචනයි. ඒකට borrow කියන්නේ බහුවචන අවස්ථාවෙන් දාලා තියෙන්නේ. The students borrow books from the library. You කියන එකත් එක්ක අපි දාන්නේ බහුවචන ක්‍රියාපදයක්. ඒකයි මේ love කියන එක දාලා තියෙන්නේ. right ඊට පස්සේ ඒගොල්ලන්ට තියෙනවා මෙතන මේ his friends කියලා කියන්නේ බහුවචනයි. ඒකට help දාලා තියෙන්නේ බහුවචන ක්‍රියාපදයක්. His friends help me in my work. Ashani and Manisha learn English. එතන දෙන්නෙක් ඉන්නවා. එතන learn කියලා ක්‍රියාපදෙත් බහුවචනින් දාගන්න. She works in candy. She ඒකවචනයි. ඊට පස්සේ works කියන එක ඒකවචනින් දාගන්න. ඕන්න දැන් ඒකට ඔයගලන්ට මේ වාක්‍ය දිහා බලලා ඉවරලා හොඳට ඉගෙන ගන්න කොහොමද ක්‍රියාව කරන එක්කිනාට අනුව ක්‍රියාපදේ අපි දාන්නේ. ඒක ඒකවචන බහුවචන ක්‍රියාපද දානවා. ඒක දාන්නේ කොහොමද කියලා ආයෙ පාරක් බලලා ඉගෙන ගන්න. ඒක උඩ අපි දැන් මෙතන මේ වගේ ප්‍රශ්න හදනකොට do එකයි does එකයි පාවිච්චි කරනවා. ඒ වගේම නැහැ කියනකොට අපි don't නැත්නම් doesn't. don't කියලා කියන්නේ මේක contracted form එක කෙටි කරපු රූපෙනේ මේ තියෙන්නේ. මේකේ does not එකේ doesn't. ඒකට අපි කරන්න ඕනේ දේ දැන් මෙතනින් මේ සිංහලෙන් තේරුම ලියලා තියෙනවා. එතන ඔයගොල්ලෝ හොඳට බලා ගන්න. දැන් මම එක වාක්‍යයක් අරගෙන වාක්‍ය ටික කරන්න තියෙනවා නම් කොහොමද හදන්නේ කියලා. මොන බලන්න. He comes here. ඔහු මෙහෙ එනවා. ඒකට මේක ඒකවචන වාක්‍යයක් නේ. ඒකවචන වාක්‍යයක් නම් අපි ප්‍රශ්නය හදන්න does දාන්න. මොන does දාන්න. Does he come here කියලා මෙතන තියෙනවා. Does දානකොට මේ ඒකවචන ක්‍රියාපදේ බහුවචනයෙන් තබන්න ඕනේ. නේ? ඒකට ඒ කියන්නේ ඒ සබෝ අයින් වෙනවා. Does he comes කියලා නෙමෙයි does he come කියලා තමයි අපි දාන්නේ. ඒක හැමතැනදීම එහෙමයි. Does දාපු ගමන් මේ ක්‍රියාපදයේ බහුවචනයට හරවන්නේ. ඊට පස්සේ ඔහු එන්නේ නැහැ කියලා කියන්නේ he doesn't come here. ඔහු එන්නේ නැද්ද කියලා කියන්නේ ඒකේ ප්‍රශ්නය නේද? අපි මේ doesn't කියන එක මුලට අරගෙන තියෙනවා. එතකොට අපි දැන් දෙවෙනි එක බැලුවොත් ඒකත් ඒකවචන වාක්‍යයක් තියෙන්නේ mother eats rice. ඒක ඒකවචන වාක්‍යයක් නිසා ප්‍රශ්නය හදන්න අපි does යොදාගෙන තියෙනවා. does දානකොට අර eats කියන එක eat කියලා ඒකවචන ක්‍රියාපදේ බහුවචනෙට හැරිලා. ඊට mother doesn't eat rice. අම්මා බත් කන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නය හදනකොට doesn't කියන එක උඩට එනවා. doesn't mother eat rice. උට ඒකවචන වාක්‍ය ප්‍රශ්නෙට හරිනකොට අපි does පාවිච්චි කරනවා. does දානකොට අර s hari es hari i es hari තිබ්බනම් අයින් වෙනවා. ඒ කියන්නේ ක්‍රියාපදේ බහුවචන අවස්ථාවෙන් තමයි දාන්නේ does දාන්නේ. බහුවචන අවස්ථාවෙන් අපි දාන්නේ. ඊට පස්සේ you කියන එකත් එක්ක අපි දැන් මේ බහුවචන ක්‍රියාපදයක්නේ. ඒක මේ you like කියලා තියෙන බහුවචන ක්‍රියාපදයක් මම මුලින් කීවා. එතකොට ඒක නිසා අපි මෙතෙන්ට පාවිච්චි කරන්නේ do කියන එක. නේ? බහුවචන ක්‍රියාපදයක් නිසා. you like this do you like this? you like this do you like this? ඔයා කැමති නැහැ කියන්නේ you don't like this. ඔයා කැමති නැද්ද කියන්නේ don't කියන එක මුලට ගන්න. ඒකට d අකුර කැපිටල් කරන්න ඕනේ. right you like this මේ බහුවචන ක්‍රියාපදයක් තියෙන බහුවචන ක්‍රියාපදයක් නිසා තමයි අපි do කියන එක අරගෙන තියෙන්නේ. මොකද do දාන්නේ බහුවචන වාක්‍යයක් ප්‍රශ්නෙට හරවන්න. ඒකට you do you like this you don't like this don't you like this. ඔන්න බහුවචනයක් ආපහු තියෙනවා මේ they help him එක බහුවචන නිසා අපි do එක පාවිච්චි කරනකොට do they help him they don't help him
don't they help him මෙතනදී ඔයගොල්ලෝ බලා ගන්න දැන් මෙතනින් ක්‍රියාපදයක ප්‍රශ්නයක් නැහැ නේ they බහුවචනයි help බහුවචනයි ඒක නිසා අපි කෙලින්ම ප්‍රශ්න ගන්න do එක පාවිච්චි කරනවා දැන් තව එකක් තමයි ඔයගොල්ලෝ මුද්දටම අපිට තියාගන්න අපි මේ වාක්‍ය රටා ඉගෙන ගන්නට වැඩක් නැහැ ඒවා පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවක්ද කියලා දන්නේ නැත්නම් ඒවා ඉගෙන ගන්න නැත්නම් වැඩක් නැහැ නැත්නම් අපි කොහොමද දන්නේ මේවා කොහොමද කොයි වගේ අවස්ථාවක පාවිච්චි කරන්නේ කියලා දැන් මම ඊළඟට ඔයගොල්ලන්ට කියලා දෙනවා මේ වාක්‍ය රටාව කොහොමද මොන වගේ අවස්ථාවකද අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ ටික හොඳට බලා ගන්න uses right for habits පුරුදු අපිට මොනවාරි පුරුද්දක් තියෙනවා කාටවත් පුරුද්දක් තියෙනවා ඒ පුරුදු ගැන කියනකොට අපි කියන්නේ මේ වාක්‍ය රටාව තමයි පාවිච්චි කරන්නේ බලන්න he drinks tea at breakfast උදේට එයා දෙකම කන වෙලාවේ කෑමට අපි එයා තේ බොනවා ඒක එයාගේ පුරුද්ද She eats fish. I malu kan. Iki yari purud. They watch television every day. Igo lu hamadamo rupani na. Igo iki gulangi purud. Iki gane purud da question karne. Purud da question karne kya awan kya muda tapi me simple present tense sablo vartaman kaale kaam chikaran dona. Ita mapito kya awan. For general truth, samane balangi water. Man samane podu satyan sanha. एक ये बात एक है ना मनोहरी आप इसलिए बोले आप ये सिंपल प्रेजेंटेंस का आउट करना है लेकिन वाटर फ्रीज़ जाले मिलने वाले एट जीरो डिग्री जब जब आंसर कर ये तो जीरो बिंदु जाले मिलने वाले राइट बोले डी एर्थ रिवॉल्व्स ना तो गोस राउंड द सन पृथ्वी ये इधर बाटे गमन करना राइट ऐसे � सिंपल प्रेजेंट टेंस पावच करो सरल वर्तमान काल वाक्य रटाव पावच कर ला राइट ඊට පස්සේ for instructions or direction හරි මොනවා හරි දැන් අපි දිශාවක් ගැන කියනකොට මොනවා හරි උපදේශයක් දෙනකොට අපි මේක තමයි පාවිච්චි කරන්නේ open the packet packet එක විවෘත කරලා for walk කරන්න ඒකේ අඩංගු දේවල් hot water මුවතුරට වක් කරන්න නේ පැකට් එක විමුක්ත කරලා මේ අඩංගු දේවල් මුවතුරට වක් කරන්න ඒ ඉන්ස්ට්‍රක්ෂන් එක right ඊට පස්සේ මේ අපි you walk for 200 meters ඔයා මේ පයින් යනවා නේද ඇල්ලගෙන යනවා මීටර් 200ක් ඊට පස්සේ then ඊට පස්සේ you turn left ඊට පස්සේ ආ වමට හැරෙන්න නැත්නම් නේද වමට හැරෙන්න දැන් ඒක මොනවද ඒ වගේ දේවල් අපි කිය කොටත් අපි පාවිච්චි කරන්නේ මොනවද सरल वर्तमान काले वाक्य रटन राइट ඊට පස්සේ බලන්න මෙතන with future construction after පසුව when කොට විට before කලින් මම සිංහල සාමාන්‍ය සිංහල දේ මුලින්ම before කියන්නේ කලින් පෙර as soon as කියන්නේ විගසම ගමම්ම until කියන්නේ තුරු right මේ වගේ දෙකට इस तरह की उपयान दूला मामले तरह सामान्य सारल तेरे में नहीं दे में किया ना ये बात एक दान हुआ मैं अनागत अदाहसक देने को डर नहीं बल्कि एक ओह देने के लिए मामले किया ना कहेगा ना he will give it to you ओह वे को ओबटे देगी when you come next Saturday लाभन सेनसुदा दा या एनकोटर मैं एनकोटर when एनकोटर ओह वे को या आटा दे තොට මේක මේ සරල වර්තමාන කාලයක අපි පාවිච්චි කරන්නේ ඒකට අනාගත සම්බන්ධයක් මේකට තියෙනවා when you come next week next saturday ඔබ ලබන සෙනසුරාද එනකොට මේ වාක්‍ය වර්ත සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වලට මේ when එකක් දාලා මේ අනාගතයක් සම්බන්ධ වෙනවා නේ ඒක නිසා ඒ වගේ අවස්ථාවලදීත් අපි සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් පාවිච්චි කරනවා she will see you before she leaves ඇය පිටත් වෙන්න කලින් ඇය පිටත් වෙන්න කලින් ඇය ඔබව හමු වෙන. ඇය ඔබව හමු වෙන, right? එතකොට මෙතන තියෙනවා we will meet අපි ඇයව හමු වෙනවා. When she comes back. ඇය ආපහු එනකොට ඇය ආපහු එනකොට අපි ඇයව හමු වෙනවා. එතකොට දැන් ඇය ආපහු වෙනවා කියන්නේ දෙකට අනාගත කාලෙ සම්බන්ධයක් තියෙනවානේ. එතකොට දැන් බලන්න මේ after when before as soon as until ඕවත් එක්ක අපි දානවා ඒ කියන්නේ ඒවා
සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍යයට සම්බන්ධ වෙනවා. ඒකට අපි අනාගතේ එකක් තමයි මේ අදහසක් එක තමයි අපි මෙතනදී කියන්නේ. ඒ වගේ අවස්ථාවලදීත් අපි මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් පාවිච්චි කරනවා. දැන් ඔන්න ඕගලන්ට මේකෙන් මම එක්සර්සයිස් එකක් දීලා තියෙනවා සරල වර්තමාන කාලයේ ඉඳ ඉගෙන ගත්ත වාක්‍ය රටාව. ඉතින් I usually දැන් ඔය වරහන් ඇතුලේ දැන් go දිනේ. අපි I කියන එකත් එක්ක තුන බහුවචන ක්‍රියාපදයක් දාන්න ඕන. එතකොට අපිට මෙතන go කියන එකම time I දාන්න ඕනේ. They කියන්නේ බහුවචනයි, visit කියලා කියන්නේ බහුවචනයි. ඒකමයි එතන දාන්න ඕනේ. හරිද? You කියන එකත් එක්ක දාන්නේ බහුවචන ක්‍රියාපදයක්. ඒක නිසා මෙතන play බහුවචනයි. ඒකමයි අපිට මෙතන දාන්න ඕනේ. Tom කියන්නේ ඒකවචනයි. ඒක නිසා මේ work කියන එක අපිට වෙනස් කරලා මොකද කරන්නේ? Works කියලා දාන්න ඕනේ. Tom ඒකවචනයි. Work කියන එක works කරලා ඒකවචනයට හරවගත්තා. He ඒකවචනයි. He always. එතකොට tell නෙමේ දාන්න වෙන්නේ tells us funny stories. She never. She ඒකවචනයි. එතකොට help දාන්න බෑ. Helps කියලා දාන්න වෙන්නේ. Martha and Kevin දෙන්නයි. එතකොට swim කියලා කියන්නේ බහුවචන ක්‍රියාපදයක්. ඒක නිසා අපිට ඒක ඉන්නම දාන්න පුළුවන්. In this club people. People කියන්නේ බහුවචනයිනේ usually. එතකොට මේ dance කියන එක අපිට බහුවචන අවස්ථාවෙන් කියන නිසා people කියන එක බහුවචන නිසා ඒක ඉන්නම දාන්න පුළුවන්. Linda take care. Linda ඒකවචනයි. ඒක නිසා takes care කියලා කියන්නේ. දුර මේ take කියන එකට තමයි s අග්‍ර අපි දාන්නේ. John ඒකවචනයි. Reality කියන්නේ කලාකෘති. John ඒකවචන නිසා මේ ක්‍රියාපදෙත් ඒකවචන කරන්න ඕනේ. Leaves කියලා දාන්න වෙනවා. ඉස්සරහට දාන්න වෙනවා. ඊට පස්සේ we බහුවචනයි. උදේ live බහුවචනින් තියෙනකොට ඒක එහෙමමයි දාන්නේ. හරි. Right? දිනුත් walk කියලා බහුවචනින් තියෙන්නේ. උදේ walks වෙනවා. දිනුත් walks to school. I කියන එකත් එක්ක බහුවචන ක්‍රියාපදයක් දාන්නේ. ඒක නිසා meet my අපිට දාන්නේ. I meet her twice a month. මාසෙක දෙපාරක් මම ආව හම් වෙනවා. You එකත් එක්කත් අපි බහුවචන ක්‍රියාපදයක් දාන්නේ. ඒක නිසා teach my දාන්නේ. You always teach me new things. ඔබ නිතරම මට අලුත් දේවල් උගන්වනවා. She ඒකවචනයි. Help දාන්න බෑ බහුවචන ක්‍රියාපදයේ තියෙන්නේ. ඒකට ඒක නිසා helps දාන්නේ. She helps my children. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා මේ අභ්‍යාසය කරුන්ට. අර මේ වාක්‍ය මුලට එන කිනාට අනුව තමයි අපි ක්‍රියාපදේ තීරණය කරන්නේ කියලා. එතකොට දැන් අපි මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ මොනවද කියලා මොන වගේ අවස්ථාවලද කියලා මම මේකේ මේ යූසර්ස් හැටද ඔයගලන්ට කියලා දුන්නා. මේවා නැවත නැවත බලන්න සමහර මම එක පාරක් කිව්වට පස්සේ මේකේ තියාගන්න බැරි වෙයි සමහර වෙලාවට. එතකොට දැන් බලන්න මෙතන මේ බලන්න තෝ වාක්‍ය මොනවද තියෙන්නේ කියලා. He plays cricket every day. මෙතන තියෙන සිංහල තේරුම් ගන්න නේද? එතකොට මතක තියාගන්න මේ වාක්‍ය රටාව අපිට මේ වෙලාවේ සිද්ධ වෙන දෙයක් ගැන එහෙම කියන්න බෑ. දැන් මම ඊට කලින් පාඩම කර ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් කියලා පාඩම ඉගෙනුවා. ඒක අපි පාවිච්චි කරා. රයිට්? ඔයාලා දැන් ඒක මේ වාක්‍ය රටාව පාවිච්චි කරන අවස්ථාව. කියන්නේ ප්‍රසන්ට් කන්ටිනියස් ටෙන්ස් කියන වාක්‍ය රටාව පාවිච්චි කරන අවස්ථාව මම උගලන්ට පැහැදිලිව ඒක විස්තර කරා. ඒ වාක්‍ය රටාවයි මේ වාක්‍ය රටාවයි සංසන්දනය කරලා බලන්න. මේ වාක්‍ය රටාව යොදා ගන්න පුළුවන් මොන වගේ අවස්ථා තියෙද කියලා ඔයගොල්ලෝ හොඳට අධ්‍යයනය කරන්න. එතකොට ඒ කියන්නේ යූසර්ස් නම් ඉතාලම වැඩගත්. ඊවෙන් තමයි අපි ඉගෙන ගන්නේ මේ වාක්‍ය රටාව කොයි වගේ අවස්ථාවකද පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙමනම් මේ වාක්‍ය රටාව මම අදින් පැහැදිලි කිරීම අවසන් කරනවා. ඊළඟ දවසේ අපි තවත් පාඩමකින් හමුමු. මේ පාඩම හොඳට අධ්‍යයනය කරලා හොඳට ප්‍රැක්ටිස් කරලා පාඩම් කරලා හොඳට පුරුදු වෙනවා.